श्रीलंका इंश्योरेंस मेडी 60 श्रीलंका इंश्योरेंस वेति වත්මන් ගැටලුකාරීත්වයේ වහාම විසඳන ලෙස බල කරමින් කුරුණෑගල නගර මැදේ ඊයේ පස්වරුවේ තරුණින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැතුණා. එෙහිදී උද්ඝෝෂකයන් විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට පැවසෙන මත්පැන් අල්විසලක් ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණෙහි නිරත වුණා. පසුව උද්ඝෝෂකයන් කුරුණෑගල නාරම්පලාව ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පැමිණි මුදුත්සා කිරීමේදී පොලිසිය මාර්ග බාධක යොදා පිරිස වැළැක්වුවා. රාජ්‍ය සේවකයන් ආන්නු වහන්න කාලා මේ අකින්න ඔබල රාජ්‍ය පොරවැසි ඔබල රාජ්‍යයටයි බැඳිලා ඉන්නේ. අතනම අස්සේ තම අපි මෙතනින් යන්න එපා. එච්චරයි කියන්නේ. ඒ කියන්නේ සෙල්ලා දේශපාලනඥ නකින්නවද ආණ්ඩුවද ලකින්න රාජ්‍යයට මට කියන ආණ්ඩුවෙන් ගියොත් ඔබ වලේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එම අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරියෙකු සංවේදී වුණේ මෙලෙසින්. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙන්න ඔයාලා මෙතනයි අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. ඔයාලා එකතු වුණොත් අපිට මේක වෙනස් කරන්න පුළුවන් තරන්න. අපිට ඉන්නවටකුත් නෑ සර්ලරොත් නෑ අන්තිමේට. මේ අඬනවා මාත්තුරු. මේ නියම තාත්තලා. මේ නියම තාත්තලා ඔයාලගේ සර්. මේ අඬන්නේ අඬනවා. මේ අඬන්නේ නියම තාත්තෙක් වෙන්න නියම. නියම රාජ්‍ය සේවකයා. මුද පොලිස් තාත්තලා. වෙනවද අඬන්නේ නෑ. තාත්තා අඬනවා වෙනව නේද? අපි තවත් මේක විනාශ කරන්න මේ පාහරව රැකලා. प्रधान कार्यालय कुरुणैगल नगराधिपति तुषार संजीव महता उद्घोषक अभियोग මෙතර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකරණ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණි පිරිසක් උද්ඝෝෂණෙහි නිරත වුණා. ඊයේ පස්වරුවේදීත් දෙවියනි ප්‍රදේශ රසක ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රසක් පැවැත්වුණා. සත්‍යය කියන තරත් අඳුරු පැත්ත කළු මුර්ගය ගොදුරයි වල්ලයි මොන නීතියද මේ මිනිස් වදාතරේ මෙතර ක්‍රීඩකින් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් ඊයේ පස්වරුවේ ටොරින්ටන් හිදී විරෝධතාවයක නිරත වුණා. අපිට රටක් ඕනේ, අපිට නිදහස් රටක් ඕනේ, අපිට අපේ ක්‍රීඩාවල් ඉස්සරහට කරගෙන යන්න නිදහස් රටක් ඕනේ. ඒ වගේම දූෂණයෙන් භීෂණයෙන් තොර රටක් ඕන නිසා තමයි අද අපි මෙතනට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒක අපි අද මුළු ලෝකෙටම කියනවා අපිට නිදහස් රටක් ඕනේ. ඒක තමයි අද අපි එකම පරමාර්ථය වෙලා තියෙන්නේ. මේ අතර දියත උද්‍යානයේ අසලද අද පිරිසක් විරෝධතාවයෙන් නිරත වුණේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ඉල්ලමින්. අනාගත වෙනුවෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ එළියට බහලා ඉන්නේ. අපි තාම දන්නේ නැහැ ඇයි මේ මේගොල්ලෝ මෙහෙම මේ විදිහට මේ මෙහෙම ඉන්නේ